මේ වන විට යුක්්‍රේණයෙන් රුසියාව ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වන විට සැප්‍රෝසියා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයට වෙඩි තැබීම වහාම නතර කරන්න. ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කරන්න. මේ වන විට යුක්්‍රේණයට මේ බව දන්වන ලෙස යුරෝපාකරයෙන් රුසියාව ඉල්ලීමක් කර තිබෙනවා. මේ රුසියානු ටාස් මාධ්‍යයයි වාර්තා කර තිබෙන්නේ. Necessary to tell Ukraine to withdraw heavy weapons from the Zaporizhzhia nuclear power plant. න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයට එල්ල කරන බරාවි ප්‍රහාර වහාම නතර කළ යුතු බව යුරෝපය මැදිහත්ව ප්‍රකාශ කළ යුතු බව ක්‍රෙම්ලින්නේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අද මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඒ අනුව මේ වෙද්දි වාර්තා වන ආකාරයට කිසිදු ආකාරයක ප්‍රහාරවල අඩුවක් නැහැ. දිගින් දිගටම මෙම ආරක්ෂිත කලාපයේද ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය ප්‍රහාර එල්ල කරන බවටයි රුසියාව ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ නිසා මේ මොන විටදී ඔවුන් සඳහන් කරන්නේ රුසියාව මෙම ප්‍රහාර වළක්වාලීමට කටයුතු කරන බව. උවත් යුක්‍රේනය සඳහන් කරන්නේ නැහැ රුසියාව අඛණ්ඩව යුක්‍රේනයට බරද පටවමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි. At first they called on Russia to withdraw some heavy weapons from there, which were never there, and then everyone realized that there were no Russian weapons there. Of course, those who shelled the plant should talk about the security zone, those who pose the threat, and that is the Ukrainian artillery which is shelling it. Peskov prakashaka nakarayata mulimma kiwa russiyawata aayuda iwat karaganna kiyala. Api aayuda iwat karagatta. Dan e nisa lokeyama danagatha yutui apa metana kisidu aakarika prahara ella kirimak sidu nokarana bawa. Namuth tawamath ඔවුන්ගේ බරාවි ඔවුන් ඉවත් කරගෙන නැහැ. ඔවුන් තවමත් අඛණ්ඩ ප්‍රහාර එල්ල කරනවා. ඒ නිසා දැනගත යුතුයි අනිවාර්යයෙන්ම යුක්‍රේනය තමන්ගේ ආයුධ මෙතනින් ඉවත් කරගන්න. නැතිනම් සිදුවන ඛේදවාචකය බොහොම බරපතලයි. මේ දැන්වීමට කොතරම් දුරට යුක්‍රේනය ප්‍රතිචාර දක්වාවිද යන්න ඉතාමත්ම පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද සැප්‍රෝසියා න්‍යෂ්ටික බලාගාරය යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි. එහි යම් ආකාරයක සිදුවීමක් සිදුවුවොත් ඉන්වන බලපෑම අති විශාලයි.